බිරිඳ ගැබ්බරීමත් එක්ක මම පලවෙනි වතාවට මුණ දෙන අත්දැකීම් ප්‍රමාණයක් වෙනවා. ඒ අත්දැකීම් ප්‍රමාණය විඳිනකොට මට ඒ වෙලාවේ කෙරේ. අතර මේ වෙලාවේ හිතුණා නෙමෙයි. ඔව් ඔව්. පස්සේ නිකන් මේකේ අර මේ නාට්‍යානුසාරීව සමහර දේවල් පේන්න ගන්නවා. ඒකත් එක්ක මට හිතුණා මේ ටික එකතු කරපු වැඩක් කරන්න ඕනි කියලා. මම එතකොට පිටපත් වචකයක් විදියට වැඩ කරමින් ඉන්න කාලේ. එතකොට තමයි මේ එකවර එකම මොහොතක ගර්භණීභාවය දැනගන්න අම්මාවරුන් කීප දෙනෙක්ගේ කතාවකට යන්න ඕනි කියලා හිතුනේ. ගොඩ දෙනෙක් සින්ටු එක දැම්මට පස්සේ කිව්වේ මේ කැරක්ටර්ස් මේ කවුද මේ කොහෙද මේගොල්ලෝ හිටියේ වගේ ඒවා අපි කමෙන්ට්ස් වල දැක්ක. විශේෂයෙන්ම මේ අලුත් චරිත අපි කතා කරන ශෂිනි සහ විරංජන කියන චරිත දෙක ඇතුලේ දැන් අර මතු පිටින් ගේන ප්‍රෙෂර් එක ස්ටයිල් එක ඔකත් එක්ක ලිවින් ටුගෙදර් ආවට ගර්භණී වෙච්ච මොහොතේ ඉඳලා ශෂිනි ඉන්නේ විවාහය සම්බන්ධව බැඳිමු බැඳිමු කියන එකත් එක්ක. ඒකට ඒ විවාහය කියන එක සමහරට විවාහ වෙන්නම නැත්නම් විරංජනව ආරක්ෂා කරගන්න ඕන නිසාම තමයි යා ගැබ්බර වෙනවා උනා වගේ එකක් දැනෙන්නේ. දැන් අපි දලමා මවුරුන්ගේ ප්‍රශ්නය ලංකාවේ වැඩිපුර තියෙන එකක්. නමුත් මේක කතා කරෙන්නේ නැහැ. ඒක අපි එක අපිට එන්න පුළුවන් සීමා වුණේ අවුරුදු 18. 18 දී දරුවෙක් පිළිසඳ ගත්තට පස්සේ මුතරින් ගහන මොකද්ද කරන්නේ? මං කියන්නේ මේ කතිකාව දැන් යන්න ඕනේ එළියට. තමන්ගේ ජීවිත සම්බන්ධ තීරණය තමන්ගේ අතේ තියෙන. ඒතකොට ඒ වැඩිහිටි පවුලක් ඒක තීරණය. හැබැයි ඔවුන්ට නැවත වගකීමක් එනවා. තමන් මේ ජාතක කරන දරුවා ඔහුගේ හෝ ඇගේ අනාගතය සම්බන්ධ පෙරලා වගකීමක් ඔවුන් දෙදෙනා අර තියෙනවා. අරුම් ප්‍රශ්න කරන්නේ ඒකයි. දැන් අපිට දැන් එන ප්‍රශ්නේ තියෙනවනේ දිගටම අවජාතක දරුවෝ කියන එකට. අවජාතක වෙන්න විදියක් නැහනේ දරුවේ. මට දෙබස් ටික හරියට ඇහෙන්න ඕනේ. දෙබස් ටික ඇහෙනකොට මම දන්නවා මොකක් හරි වෙනසක් වුණොත් මෙතන මේක කිව්වේ නැහැ. මම නළුවන් නිලියන්ට නිතර දෙන දෙක තමයි අපි ලියන්නේ මහන්සි වෙලා. ඒ ලියන එක ඇතුලේ වයන්නක් මයන්නක් පවා අගට යෙදෙනවා නම් ඒකේ අර්ථයක් සහිතව ලියවෙන්නේ. ඒතකොට ඒ වයන ඒව වෙනස් වෙන්න දෙන්නේ නැහැ ගොඩක් කෙනා. අයිබුවන්, ඔබ රැඳී සිටින්නේ ලීඩර් ටීවී ඉදිරිපත් කරන සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහුරාව සමග. අදත් ඔබ හමුවට කැඳවාගෙන ඇවිත් තිබෙන්නේ විවිධ දක්ෂතා සහිත කලාකරුවෙක්. ඔහු වඩාත් ප්‍රසිද්ධ වෙන්නේ වේදිකා නාට්‍යකරුවෙක් හැටියට. ඔහු වේදිකා නාට්‍යකරණයට පිවිසෙන්නේ පාසල් අවදියේ. පසුව ඒක වඩාත් වර්ධනය කරගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවට පස්සේ. ඉන් අනතුරුව ඔහු පුවත්පත් කලාවට පිවිසෙනවා. ඉරිදා ලංකා සංග්‍රහය තමයි අපි ඔහු පුවත්පත් කලාවේදී හැටියට හඳුනාගන්නේ. ඔය අතර ඔහු රූපවාහිනී තිර රචනා කරණයට යොමු වෙනවා. මං හිතන්නේ මගේ මතකයේ නිවැරදි නම් 2005 තමයි මුල්ම තිර රචනය ඔහුගේ නිකුත් වෙන්නේ. ඒකත් මං හිතන්නේ සාමූහික ප්‍රයත්නයක්. ජීවිතයේ ලස්සනයි කියන ටෙලිනාට්‍යයේ. ඊට පස්සේ ඊට අමතරව ඔහු කර්තෘවරයෙක්. ඒ කියන්නේ ප්‍රබන්ධ රචකයෙක්. ඔහු නවකතාවක් රචනා කළා තියෙනවා, කෙටි කතාවක් රචනා කළා තියෙනවා. ඊට අමතරව තවත් පොතක් රචනා කරලා තිනවා. ඒක මොන ප්‍රවර්ගයට අයත්ද කියලා ඔහුත් එක්ක කතා කරන අතරේ තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. චරිතාපදාන, විශේෂයෙන්ම චරිතාපදාන තුනක්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඊළඟට මට මතක විදිහට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චරිතය අමතරව තවත් චරිත දෙකක් ඔහු කරලා තිනවා. මේ සියලු කටයුතු අතර ඔහු පිවිසෙනවා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට. මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසිලා මේ වෙනකොට ජනප්‍රසාදයට පත්වෙච්ච ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා. මම ඔහු කැඳවන්න ඇත්තටම තීරණය කරේ ඒ ටෙලිනාට්‍ය නිසා. ඒ ටෙලිනාට්‍ය නිසා කැඳවපු පුද්ගලයව පළමුවෙන්ම හඳුනා ගනිමු. ඔහු තමයි අසංක සායක්කාර. අයිබෝන්, අපි ආදරයට කිව්වේ සාය කියලා. මම මෙතනදී අසංක කියලා කතා කරන්න නිකන් සාය කිව්වහම නිකන් වෙන අදහසක් වගේ එන නිසා මේ අපි මුලින්ම කතා කරමු මේ සින්ටෝ ගැන. මම කැමතියි මේ සින්ටෝ කතාවේ තේමාව තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණාද ඔබට? ඔව්, විශේෂ හේතුවක් කියන්නේ මම ටිකක් කැමතියි පොඩ්ඩක් මේ මධ්‍යම පන්තිය දෙක ගනුදෙනු කරන විශේෂේස්ත්‍රයන් ගේන්න. ඒකෙදි මම මම පියෙක් වෙන්නේ 2015 මේ මාසේ, මේ 24. එතකොට ඒ ආසන්න කාලයේදී ඒ බිරිඳ ගැබ්බර වීමත් එක්ක මම පළවෙනි වතාවට මුණ දෙන අත්දැකීම් ප්‍රමාණයක් වෙනවා. ඒ අත්දැකීම් ප්‍රමාණය විඳිනකොට මට ඒ වෙලාවේ කෙරේ. අතර මේ වෙලාවේ හිතුණා නෙමෙයි. ඔව් ඔව්. පස්සේ නිකන් මේකේ අර මේ නාට්‍යානුසාරීව සමහර දේවල් පේන්න ගන්නවා. ඒකත් එක්ක මට හිතුණා මේ ටික එකතු කරපු
වැඩක් කරන්න ඕනි කියලා. මම එතකොට පිටපත් වචකයක් විදියට වැඩ කරමින් ඉන්න කාලේ. එතකොට තමයි මේ එකවර එකම මොහොතක ගර්භණීභාවය දැනගන්න අම්මාවරුන් කීප දෙනෙක්ගේ කතාවකට යන්න ඕනි කියලා හිතුනේ. ඒක ඒ ආසන්නේ මම මේ කන්සෙප්ට් එක හදලා අපි සිනොප්සි එක හදලා අධ්‍යක්ෂවරු කීප දෙනෙක්ට සහ නිෂ්පාදකවරු කීප දෙනෙක්ට මේක කතා කළා. ඔත් ඒක කවුරුත් එහෙම ලොකුවට පොසිටිව් බාරගත්තේ නැහැ. ඒ කියන්නේ හොඳයි වැඩේ කියන තිබ්බ නිසා කවුරුත් ඒක විශේෂ උනන්දුවක් දැක්වෙත් නැහැ. මත් ඒක පස්සේ ලිව්වේ නැහැ. පස්සේ 2023 පස්සේ මම අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරමින් එන අතර වාරේ අපිට ඔය අපි සික්ස් පැක් වැඩ කරන කාලේ අපිට තිබ්බා එක දිගට අවුරුද්දක් විතර වැඩ කළා. මේ නිවාඩුවක් හම්බ වෙනවා මාස දෙකක විතර. මේ මාස දෙකේ නිවාඩුවේදී අපි කලින්ම තීරණය කරා අත්හදා බැලීමක් විදියට අපි මේ වෙන ශානරයක වැඩක් කරමු. ඒක කියන්නේ දවස් 8ක් අපි ෂූට් කරනවා. ඒ දවස්වල ෂූට් කරන්නේ මුදලක් ගැන බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම ප්‍රොෆෙෂනල් ක්‍රූ එක වැඩ කරන්න ආවේ නිකන්. කියන්නේ පස්සේ මේක විකුණාට පස්සේ අපි සල්ලි බලාගමු. ප්‍රොෆෙෂනල් ක්‍රූ එක නිකන්, ඊට පස්සේ ආටිස්ට්ලා නිකන් සහ මූලික වේදන් ටික, ඒ කියන්නේ ඉක්විප්මන්ට්ස් වලට සහ කැම බීම් මේ වගේ වේදන් ටික විතරක් අපි හොයාගෙන අපි දවස් 8ක් වැඩ කරා. ඒ දවස් 8ේ වැඩේට තෝරගත්ත කන්සෙප්ට් එක මට හිතුනේ සින්ටෝ කරමු කියලා. ඉතින් ඔහොම තමයි සින්ටෝ වෙන්නේ. ඔව්, මේ ඔබ සින්ටෝ නාට්‍ය මේදාසන නර්බනවා නම් මම හිතන්නේ ඔබ දන්නවා ඒකේ වෙනස් තේමාවක් තියෙන්නේ, වෙනස් අත්දැකීමක්, වෙනස් අනුභූතියක්. ඉතින් මේ තිර රචනය ටිකක් මට හිතෙන්නේ ටිකක් ගොඩක් අය කතා නොකරන මාතෘකාවක්නේ. මේ තිර රචනය ඔබගේ මේ නළු ලිපියන් අතර පත් කරාට පස්සේ මොනවද ලැබිච්ච ප්‍රතිචාර? ඔව්, සියලුම දෙනා මේ සම්බන්ධව කියන්නේ ධනාත්මකව කතා කරේ, සමහරු මේ ඉමෝෂනලි කතා කරපු අය හිටියා. මොකද මම දන්නවා පෞද්ගලිකව මේ හැමෝ කෙනෙක්ම අඳුරන කියන එක. ඇත්තට මම මේකේ නළුවරණය කතා කරනවා. නළුවරණයේදී ඇත්තටම හිතුවේ වඩාත්ම හොඳට මේ කැරක්ටර් එක කරන්න පුළුවන් නළු නිලියන්ව තෝරා ගන්න. එතකොට අර මාත් එක්ක ළඟ ඇසුරක හිටපු වේදිකාවට අපි වැඩි බරක් තිබුණා. ඒ කියන්නේ වේදිකාවට වැඩි බරක් තියලා එතනින් නළු නිලිය අපි ගත්තා. හේතුව තමයි මට ඕනකම තිබුණා මේකේ තියෙන, මම දන්න මුල ඉඳලම මේ ස්ක්‍රිප්ට් එක හදාගෙන එනකොට මේකේ ඉමෝෂනල් පාර්ට් එකක් තියෙනවා. මේක නිකන් ඩයලොග් කියලා දඟලන එකක් නෙමෙයි. මේකේ බ්‍රීතින් තියෙනවා, මේ ටයිමින්, මේකේ මේ ඉමෝෂනල් පාර්ට් එක හරියට ආවේ නැත්නම් වැඩේ වැටෙනවා. එතකොට පළවෙනිම දේ මේ කැරක්ටර් එකට අදාළ වෙන ඒ ඉමෝෂනලි මේක ප්ලේ කරගන්න පුළුවන් පිරිස තමයි අපි තෝරගත්තේ. එතකොට ඒකට ළඟම මට හිටපු සෙට් එක හම්බුනේ කෙනෙකුල ඒ වෙනකොටත් ටෙලිනාට්‍යය ජයගෙන, නමුත් වේදිකාවේ හොඳට පන්නරයක් ලැබපු පිරිසක් ආවා මෙතෙන්ට. ඒතකොට මේ හැම කෙනෙක්ම බොහොම පොසිටිව් මේක බාරගත්තා. විශේෂයෙන්ම අපි මේකේ වර්ක්ෂොප් එකක් කියන්නේ වර්ක්ෂොප් එකක් රීඩින් එකක් කරා මේ සියලුම කණ්ඩායම එකතු කරලා වැඩේ කරන්න කලින්. ඒකෙදි අපි මේක බෙදාගත්තා. ඊට අමතරව මම පෞද්ගලිකවත් මේ සමහර පිරිස් දන්නවා. ඒතකොට සමහරුන්ගේ පෞද්ගලික අත්දැකීම් තියෙනවා. ඒක නිරූපණය කරන චරිතයේ අත්දැකීම නෑ, නමුත් වෙන චරිතයක ඊට සමාන අත්දැකීම් තියෙනවා. ඒතර ඔවුන් මේක බාරගත්ත විදිය ඇතුළේ පොඩි ඉමෝෂනල් පාර්ට් එකක් ඇතුළෙනුත් ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒක සමහර වෙලාවට චරිතයක් ගොඩනගන්න ලේසි වෙන තැන් වෙනවා. ඉතින් ඒ නිසා මේ අර සමහරු වෙන්න ඇත්තට මේ වයසේ තාත්තලා. උදාහරණයක් ගත්තොත් ජගත් චමිල කියන්නේ ඔහුටත් ඒ වයසේම දුවෙක් ඉන්න තාත්තා කියන. ඒතර සමහර සිදුවීම් ඇතුළේ හේදීනි එහෙම ඇසිරෙනවා කියන එක නෙමෙයි. අර සමහර සිදුවීම් ඇතුළේ උට ලේසි සමහර දේවල් බෙදාගන්නේ. සමහර දේවල් ඒ කියන්නේ තමන්ගේ කරගෙන දේවල් කරන්නේ. ඒ නිසා මේ හරි පොසිටිව් අදටත් ඒ හැම කෙනෙක්ම මේ තමන්ගේ කැරක්ටර්ස් ගොඩ නැගෙන විදිය සහ මේ එකතු වේ රඟපාන්න ලැබීම. ගොඩ දෙනෙක් විසින්ට එක දැම්මට පස්සේ කිව්වේ මේ කැරක්ටර්ස් මේ කවුද, මේ කොහෙද මේගොල්ලෝ හිටියේ වගේ ඒවා අපි කමෙන්ට්ස් වල දැක්ක. විශේෂයෙන්ම මේ අලුත් චරිත අලුත් පරපුරේ කණ්ඩායම්. ඇත්තටම අලුත් පරපුරේ කිව්වට ඒගොල්ලෝ වේදිකාව ඉතාම හොඳ පරිචයක් තියෙන නළු නිලියෝ. ඒතර මේ ගොනුවට එක්කම එකට එකතු වුණාට පස්සේ අර හැමෝම ආසාවෙන් මේ මේ ගොනුවේ රැඳෙන්න හැමෝ පොඩි කැමැත්තක් තියෙනවා. මොකද මේක එහෙම ගත්තම ප්‍රධාන චරිතයක් කියලා කණ්ඩායමක් නෑ. දැන් වෙන එක ප්‍රධාන චරිත දෙකයි තුනයි එහෙම හොයන්න පුළුවන්. මේ හැම කෙනෙක්ටම මේ කතාව බිදිල බිදිල තමයි යන්නේ. ඒත් අර ගොනුවේ සමූහයක් විදියට වැඩ කරන්න හැම කෙනෙක්ම ප්‍රියයි. දැන් ඔබ මේ දවස්වල ඒ නාට්‍ය නරඹන්නේ නැත්නම් ඔබ නරඹන්න ඔබට දැනගන්න පුළුවන් ඒ නාට්‍ය ඇතුළේ කතා කරන මාතෘකාව කතරම් මානසික පාර්ශවයක් තියෙනවද කියලා. ඔබ මෙතනදී කුටුම්බ පවුල් හතරක් සහ කුටුම්බගත නොවු පවුල් දෙකක් තෝරා ගන්නවා. මේ විදිහට එකිනෙකට වෙනස් පවුල් හයක් තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණාද? ඔව්, මට ඕන කරා මේකේ පොඩි අපිට මේ ලංකාවේම හරස්කඩක් අපිට ගේන්න බෑ. නමුත් මට මේ මධ්‍යම පන්තිය ඇතුළේ වෙන විදිහක මේ හරස්කඩක් පෙන්වන්න පුළුවන් වෙයි කියන උත්සාහය මට තිබුණා. ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික පවුලක් මේක තමයි.
සම්ප්‍රදායික අපි ගත්තොත් විලියම් සමදරා යුවල කියන්නේ එහෙම පොඩි සම්ප්‍රදායික සම්ප්‍රදායන් සාහිමු දෙ. එතකොට ඒක ඇතුලේ ඒ විලියම් කියන්නේ පොලිසියේ විශ්‍රාමලත් පොලිස් නිලධාරි. එතකොට එතන අර පුරුෂ මූලික කෑල්ල තියෙන එහෙම සම්ප්‍රදායික පවුලක්. එතකොට කාන්තාවම 3 දෙනෙක්. කෑල්ලම 3 දෙනෙක්ගේ තාත්තගේ. එතකොට එහෙම පවුල් අපි දැකලා තියෙනවා. එතකොට ඊට පස්සේ එනවා තව පවුලක් අපි ගත්තොත් ඔය පාරමී නිකින් කියන පවුල. ඒ කියන්නේ අවුරුදු 10ක් විවාහ වෙලා දරුවෝ නැහැ. එතකොට මේ පවුල ගත්තාම මතු පිටින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආර්ථික ප්‍රශ්නේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙනවා. මේගොල්ලන්ට ආර්ථික ප්‍රශ්නයක් නැහැ. ඒ දෙන්නට තියෙන දෙන්නගේ අවබෝධ සම්බන්ධයෙන් ප්‍රශ්නෙකුත් නැහැ. ප්‍රශ්කම ප්‍රශ්නේ දරුවන් නොමැති වීම අවුරුදු 10ක්. හැබැයි අවුරුදු 10කින් පස්සේ දරුවෙක් පිළිසඳ ගත්තට පස්සේ ඒ දෙන්නට තියෙන වෙන ප්‍රශ්න ගොඩක්. ඒ තමයි මේ බාරහාර අනම්මනම් මිත්‍යාවත් එක්ක වැහිච්ච අර ඉල්ලම් ප්‍රශ්න දාගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක ෆැමිලි එක. ඔහොම මේ ෆැමිලිස් ටික අපි කැටගරයිස් කරගෙන ගියාම දැන් අපි ගත්තොත් එහෙම ලිවින් ටුගෙදර් වගේ එකක්. දැන් ලිවින් ටුගෙදර් වගේ එකක් මේ මොහොතේ තරුණිය නිකන් ජනප්‍රිය මාතෘකාවක් නේද? ඒක මම හිතන්නේ දැන් අවුරුදු දශකයක වගේ ඉඳලා ලංකාවේ එහෙම කතා වෙමින් ආපු එකක්. ඉතින් ඒකේ හොඳ නරක දෙපැත්තම තියෙනවා. සා මේ 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 සොසයිටි එක ඇතුළේ මේක සෙට් වුණාට පස්සේ يعني ලිවින් ටුගෙදර් කියන අර්ථය කොහොමද හරියටම මේ යූස් වෙන්නේ කියන එක. දැන් අපි ගත්තොත් එහෙම මේක නැවතත් මේක අපි අර ධනවාදයේ මෙහෙට ආවා වගේ තමයි සමහරලාට වැඩවසම් මේක ප්‍රතික්ෂේප නොකරපු වෙලාවක ධනවාදයේ ආවම ඊට පස්සේ පොඩි විකෘති ටිකක් දකින්න පුළුවන් වුණා. ඒ වගේ සමහර වෙලාවට මේ මේ කන්සෙප්ට් එක කන්සෙප්ට් එකක් විදියට හරි ෂෝක්. මේ සමහර වෙලාවට අපි ඉන්නේ මෙහෙ තියෙන ප්‍රාථමික අගතීන් ටිකත් එක්කනම් කුටුම්බය ඇතුළේට එදෙන විනාශයක් වෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයකට මේ අපේ අපි කතා කරන ශෂිනි සහ විරංජන කියන චරිත දෙක ඇතුළේ දැන් මතු පිටින් ගේන ප්‍රෙෂර් එක ස්ටයිල් එක ඔකත් එක්ක ලිවින් ටුගෙදර් ආවට ගර්භණී වෙච්ච මොහොතේ ඉඳලා ශෂිනි ඉන්නේ විවාහය සම්බන්ධව බැඳිමු බැඳිමු කියන එකත් එක්ක. ඒකට ඒ විවාහය කියන එක සමහරට විවාහ වෙන්නම නැත්නම් විරංජනව ආරක්ෂා කරගන්න ඕන නිසාම තමයි යා ගැබ්බර වෙනවා වුණා වගේ එකක් දැනෙන්නේ දැන්. ඒතර මේ වගේ මේවල තියෙන ප්‍රශ්න ඉතින් සිංගල් මාම් කියන කන්සෙප්ට් එක. අපි සිංගල් මාම් කියන එක දැන් අපේ අපි අපි දැකලා තියෙනවා විශේෂයෙන්ම මේ يعني මොකක් කන්සෙප්ට් එකක් විදිහට කතා නොකලට සිංගල් මාම්ල බහුතරයක් ඉන්නා මේ මේ සමාජය ඇතුළේ. ඒකට එහෙම එහෙම කෙනෙක් කොහොමද ශක්තිමත්ව මුහුණ දෙන්නේ මේ වගේ දෙයකට කියන මේ 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 කතන්දර ටික තමයි මේ يعني මේකේ තව ගොඩාක් මේකට අතහු නොවිච්ච පෞල් ප්‍රශ්නයන් තියෙනවා. මේ නාට්‍ය ඇතුළේ ගොනු කරන්න පුළුවන් ඉච්ච උපරිම සීමාව තමයි ඔක. දැන් මම ඇත්තට මේ වෙනකොට කොටස් 20යි මේ නරඹුවේ. එතකොට ඒ කොටස් 20 නරඹපු මම මේ වගේ ප්‍රශ්නයක් අහන එක කොතරම් දුරට සාධාරණද දන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේ මම අහන්නම්. ඔබ මෙතනදී විශේෂයෙන්ම කතා කරන්නේ උත්සාහ කරන මට දෙන කතා කරන්න උත්සාහ කරන්නේ මොන ගැටලු තිබුණත් පිළිසඳගත්තු දරුවා මේ ලෝකෙට දනිත කරන්න ඕන කියන කන්සෙප්ට් එකක් මේක ඇතුළේ තියෙනවා. ඒ ඒ ඒ චරිතනේ වැඩිපුර ඔබ ඉදිරිපත් කරන්නේ ඒක ඇත්තම එහෙමද? එහෙම එහෙම විය යුතුද? ඒ කියන්නේ යම් විදිහකින් දරුවෙක් පිළිසඳගත්තට පස්සේ ඒක ඒ දරුවා ඒ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තියෙන වෙනම දරුවා ජනිත කළ යුතුමද? ජනිත මොකද මේ මේක ඇතුළේ එහෙම ජනිත නොකළ යුතුයි කියන චරිත දෙකක් අපිට හම්බ වෙනවා. මේක කොහොමද ඔබ ඇනලයිස් කරන්නේ? ඔබ ඔව් දැන් ඒක මම මේකේ අර මම යෝජනා කරන්නේ ජනිත කළ යුතුයි කියන මේ චරිත හැසිරෙන හැසිරීම. ඒතකොට මේක ඇතුළේම අර ගිනල්ලා අපිට නිර්මාණකරුවෙක් විදිහට මේක හප්පලා සමාජයට ඩිබේට් එක තියන්න පුළුවන්. ඇයි ජගන්මගේ දරුවව පිළිසිඳ ගන්නේ නැතුව අයින් කරන්න බැරි? ඒතකොට මේක තර්කයක් නේ. ඒතකොට මම යෝජනා කරන්නේ නැහැ ජනිත කළ යුතුද නැද්ද කියන එක නේ මම තර්කය. සංවාදයේ තමයි ගිනල්ලා ඔබ අභිමුඛට තියන්නේ. ඒතකොට දැන් ඔක අපිට සමහර වෙලාවට අපි ඔක පිළිසිඳ ගැනීම අයින් කරනවා වගේ දැනකට එනවා නම් අපිට නාට්‍ය අනුසාරී ඕක ගේනවා නම් සමාජලාට ප්‍රශ්න ගොඩක් එන තැන් එනවා. මේක විකාශනය වීමේදී ඔහොම ප්‍රශ්නතර අපිට එන්න පුළුවන් උපරිම සීමාව තමයි මේකේ මේ අඩුම තරමේ මේ ප්‍රශ්නය කතා කරපන්. කතා නොකරපු ප්‍රශ්නයක් අපි දළමා මවුරුන්ගේ ප්‍රශ්නය ලංකාවේ වැඩිපුර තියෙන එකක්. නමුත් මේක කතා කරන්නේ නැහැ. ඒතකොට අපි ඒක අපිට එන්න පුළුවන් සීමාව උනේ අවුරුදු 18. 18 දී දරුවෙක් පිළිසඳ ගත්තට පස්සේ මුතරින් ගහන්න මොකද්ද කරන්නේ? මං කියන්නේ මේ කතිකාව දැන් යන්න ඕනේ එළියට. මේ කතිකාව අපි දකිනවා මේ YouTube එක හරහා ගොඩ දෙනෙක් කමෙන්ට් කරන තැන් වල තියෙන ඇයි මේක අයින් කරන්න බැරි? ඇයි මේක අයින් කරන්න මේ දරුවාගේ ජීවිතය දැන් මෙතනින් ඉවර වෙනවා. මොකද්ද? මං කියන්නේ ඕක තමයි කතිකාව වෙන්න ඕනේ. දැන් එතනින් එහාට කතිකාව එන්න ඕනේ. ඒතකොට මට මම යෝජනා කරගෙන මගේ කියන්නේ නිර්මාණකාරයෙක් විදිහට මම මගේ ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය ගොඩ දෙක මං කියන්නේ මේ සංවාදයේ අවුලවීම තමයි මගේ වැඩේ. සංවාදයේ මම අවුලලා තියෙනවා. සිංගල් මාම්ස් එක ඇතුළේ ඒවා ඔය කියන ඔය ගැබ්බරුවීම් ගණනාවකදී තියෙන සංවාදය ගෙනල්ලා තියෙනවා. දැන් ඔය ජයනි අක්කගේ ගත්තට පස්සේ සමුදරාට
වෙන්න හදරදේ මේ සංවාදය හැමතැනම දැන් ගෙනල්ල තියෙනවා. ඒතර මේකේ හොඳ මොකද්ද මේ වල නීති කොච්චර දුරට වෙනස් වෙන්න ඕනද? මං කියන්නේ දැන් මේ හැම ශේෂ්ඨයකම දැන් මේක කරාට පස්සේ ඔක්කොම කතා කරන්න කියන එක නෙමෙයි. මේක යම් යම් මට්ටමින් තිබ්බ සංවාදයක්. නමුත් අපි කරලියට ගේන්න ඕන සංවාදයක්. අපි තෙල් නාට්‍ය ඇතුළේ ඔක ගෙනායෙමු නෑ. ඉඳලා හිටලා එකකින් දෙකකින් කතා වුණාට මේ සමස්තේම දැන් අපි කතා කරන්නේ ගර්භණී භාවයත් එක්ක. ඒ නිසා හිතන්නේ ඒකට දැන් පස හැදිලා තියෙනවා. මේ සංවාදයත් එක්ක එතනින් එහාට දේවල් විශේෂයෙන්ම නීතිව ඇතුළේ කොච්චර දේවල් වෙනස් වෙන්න ඕනද? සෞඛ්‍ය ප්‍රශ්න ඇතුළේ කොච්චර නේද දැනුවත් කීම් කියන එක. ලිංගික අධ්‍යාපනය කියන එක. ප්‍රජනනයේ පාඩම උගන්නන්නේ නැහැනේ ටීචර්ස්ලා කියන්නේ කාන්තා ගුරු ඉස්කෝලවල ඇතුළේ. එතකොට මේක නිකන් මිස් කරලානේ ගියේ ගොඩක් තැන්. හැබැයි ඕක මිස් කරපු එක හතේ අපේ පොත තහනම් කරන්න ආපු කතන්දර. ඒවල ප්‍රතිවිභාග තමයි මේ වෙන විදිහකට මූණ දෙන්නේ. දැන් මේ ඔබ ඒ ටෙලි නාට්‍ය නරඹමින් යනවා නම් ඔබට යම් කිසි මේ අපහසුතාවක් තියෙනවා. දැන් ඔය සායක්කාර කිව්වද දැන් මගේ ප්‍රශ්නේ තිබුණේ ඒක. ඒ අපේ රටේ ඇත්තටම ගබ්සාව කියන එක නීතිගත වෙලා නැහැ. නමුත් අපි දන්නවා නීති විරෝධී ආකාරයට දවසකට පසුගිය කාලයේ කරපු සමීක්ෂණයක් අනුව අඩුම ගානේ දවසකට ගබ්සා 12ක් 15ක් සිද්ධ වෙනවා. එතකොට දැන් සායක්කාර මේක ඇතුලේ ඍජුව කතා නොකරට මේක ඇතුලේ තියෙනවා ගබ්සාව නීතිගත කරොත් මේ තියෙන වේශණයෙන් මිදෙන්න පුළුවන් වගේ එකක්. මොකද ගබ්සා නීති විරෝධී ගබ්සා කරලා මිය ගියපු අය ඉන්නවා. ඉතින් එහෙම මිය නොයන්න නම් මං හිතන්නේ රාජ්‍ය පාර්ශවයෙන් මේකට මොකක් හරි නීතියක් එහෙම නැත්නම් මොකක් හරි රීතියක් ගේන්න ඕනේ. මං හිතන්නේ සායක්කාර නොකිය අපිට දැන් අර කියපු උත්තරෙත් එක්ක තියෙන්නේ මේක සාකච්ඡාවට බඳුන් කරන්න ඕනේ. මෙහෙම දේවල් වුණාම අපි මෙහෙම කරොත් කොහොමද මෙහෙම කරොත් කොහොමද කියන එක. ඒක මම දැන් අර අහන්න හිටපු ප්‍රශ්නයකට ඔබෙන් උත්තරයක් ආවා. ඒ තමයි මේ ගප්සා කලලයක් ගප්සා නොකර තැනකට ඔබ ඔබේ නිර්මාණය ගෙනාවෙ නැත්තේ ඇයි සහ එහෙම මේ නොකලොත් අර චරිත දෙකකට අසාධාරණයක් වෙනව නේද කියලා. ඒකට තව දිගු පිළිතුරක් දෙන්න තියෙනවනම් මම කැමති දැනගන්න. ඔව් ඒක තව කැලලක් කියන්නේ. දැන් මම මේ සංවාදය ගැනලා මේ නාට්‍ය උරුණාට පස්සේ ලංකාවේ ගප්සාව නීතිගත වෙන්නේ නැහැ. ඔව්. ඒකට යම් කාලයක් යයි. නමුත් ඒ මම කියන්නේ මේ සංවාද ඇතුලේ ඒක වෙයි. හැබැයි මම මේක ඇතුලේ තව කැලලක් කියනවා. දැන් එහෙම එතෙක් දැන් අවුරුදු 18 ජගන්මා ගැබ්බර වුණාට පස්සේ අපි දන්නවා 13 14 15 16 ළමා මවුර වෙනවා. හැබැයි මේගොල්ලෝ දරුවෝ වදන්න සිද්ධ වෙනවා මේ තියෙන කතන්දරත් එක්ක. එතනින් එහාට උන්ගේ ජීවිත කේදාන්තයන් බවට පත් වෙනවනේ. දැන් මම ජගන්මගේ කැරක්ටර් එක හරහා මම කියන්න එක විදියකට උත්සාහ කරනවා සිස්ටම් එකේදී කවදා හරි මේක වෙනස් වෙනකන් උඹලට මේක දරාගෙන ඉන්න වෙයි. හැබැයි ජීවිත අතාරින්න එපා. මේකත් එක සටන් කරන්න ඕනේ කොහොමද කියන එක. දැන් සමුදරා වගේ කෙනෙක් කැමති නම් Tamange දරුවා වදන්න අවුරුදු 50 පැනනට පස්සේ එතනින් එහාට කොහොමද මේකට ෆේස් කරන්නේ? එහෙම වෙච්ච එහෙම තීරුවක් සමාජ තීරුවක් ඉන්නවනේ. ඒතර මේ සමාජ තීරුවට පොඩි හයියක් වෙන්නත් පොඩි උත්සාහයක් තියෙනවා මේක ඇතුළේ. මොකද අර සංවාදයේ එන්න ඕනේ. ඒ පනත් නියමනයන් හැදෙන්න ඕනේ. හැබැයි එතෙක් එහෙම වුණත් එක අපි හිතමු කවුරු හරි කෙනෙක් ඒ පනත් වලින් පිටහරි තීරණය කරොත් මේක හදන්න ඕනේ කියලා උට පුළුවන් මං කියන්නේ මේ හැම කෙනෙකුටම මේ සොසයිටි එක ජීවිත අතහැර යන එක නෙමෙයි වැඩි. ජීවිත අතහැර යන්න එපා. ජීවිතය කියන්නේ මරණය කියන දේ වගේම නිකන් අර ලයිෆ් එක අතහැරලා ඔහේ ඉන්න ඕනේ නෑ. තමන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් තැන් ඉන්න පුළුවන්. ඔව් දැන් මට ගොඩක් වෙලාවට මේ දැනුනේ මේකේ අපිට මේ සායක්කාර ගේනවා මේ අපේ තියෙන ආකල්පමය වෙනසක් අනිවාර්යෙන් අවශ්‍යයි කියලා. මොකද මේකේ අර සමදරා ගැප් ගත්තට පස්සේ ඔහු ඇයට ඉන්නවා එම යුවලට ඉන්නවා මේ විවාහ වීමට ආසන්න. එහෙම නැත්නම් මේ විවාහ වීමට සියලු දේවල් කතිකා කරගත්තු දුවෙක්. දැන් මේ දුව මුහුණ දෙන ප්‍රශ්නේ මම සායකාරත් එක්ක තනියම කතා කරද්දී කතා කරේ පවුරවලලු චිත්‍රපටේ පවා මේ වගේ කන්සෙප්ට් එකක් ගේනවා. මේ වගේ අදහසක් ගේනවා. මම හිතන්නේ එවැනි තැනකදී මේ වැඩිහිටි යුවල ඇත්තටම තමන්ගේ දැනට ඉපදිලා අවුරුදු 20ක් විතර ගත කරපු දුවගේ පාර්ශවය ගන්නවද එහෙම නැත්නම් ලැබෙන්නින දරුවගේ පාර්ශවය ගන්නවද කියන ගැටලුව බරපතල විදිහට බලපානවා. මේක අපි තව ටිකක් මේ ප්‍රේක්ෂකයාට පැහැදිලි කරමුද මෙන්න මෙවැනි අයගේ මානසික මට්ටම සහ ඒ අයට කොහොමද මේක මුණ දෙන්නේ කියලා. ඔව් දැන් එතන කියන්නේ මේ දුව අසාධාරණත් නැහැ සමාහලට තර්කය ඇතුළේ. කියන්නේ මේ සොසයිටි එක තාම එහෙම බාරගන්න සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා ඒක. එහෙම වෙච්ච පවුල් අනන්තවත් තියෙනවා. එහෙම ඒ වයසවලදී ගැබ්බර වෙලා දරුවෝ හදලා ওই ප්‍රශ්න වලට මුණ දීපු පවුල් ඉන්න සමහර පවුල් අපි දැකලා දෙනවා. හරි ජෙනුවින්ලි එක බේරගත් අම්මට දරුවෙක් ලැබෙනවා. සමහර අය දැන්දට පස්සෙත් දරුවෝ හම්බෙච්ච එක තියෙනවා. ඒතල අපි ඉතිහාසයෙන් ගත්තොත් එහෙම ඉස්සර දරුවෝ හතරට හිටපු ෆැමිලිස් අපිට හම්බ වෙනවනේ. ඒතකොට ඒ කාලේදී ඔක ප්‍රශ්නයක් උනේම නැහැ.
පළවෙනි දරුවා බැඳලා පස්සෙත් අම්මට ළමයි හැම වෙනවා. ඒතර ඒවා බේරගත්ත විදි තිබුණා. හැබැයි මේක නූතන වෙලා කුටුම්බය පොඩි වෙලා ওই පුංචි පවුල රත්තරන් තනින් ඉන්න ගත්තට පස්සේ මේක ලොකුවටම ප්‍රශ්නයක් වෙනවා සමාජයේ. මොකද එක පැත්තකට මේක ආර්ථික ප්‍රශ්නයක් එක්කට ගැහෙන ලොකු කෑල්ල. ඒතකොට අපි මාර ආර්ථික අහියක හිටියනම් මං හිතන්නේ දරුවෝ ප්‍රශ්න කරන්නේ ඉන්නේ නැහැ මේක තැනකට. ඒතකොට ඊළඟ පැත්ත දෙමාපියන්ගේ පැත්තෙන් අම්ම කෙනෙක්ට ගොඩක් වෙලාවට එන එකක් නේ දරුවෙක් කෙනෙක්. මොනම අම්ම කෙනෙක්වත් කැමැත්තකින් තමන්ගේ දරුවෙක් කලලයක් නැති කරගන්නේ කියන එක අපිට නිකන් හිතන්න බෑ හිතනගෙන තියෙන්නේ. ඒතකොට සමහර තැන්වලදී අර දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒක නැති කරගන්නවා වෙන්න පුළුවන්. එතන එහෙම අර එක තැනක ඒ කියන්නේ මේ වැඩිහිටිභාවයත් එක්ක හැදෙන ප්‍රශ්නයක් එනවා. හැබැයි ඇත්තටම ඕනේ නම් අම්මටයි තාත්තටයි මේ දරුවෙක් බිහි කරන්නේ. මං කියන්නේ ඒක ඩිඩ තියෙනවා. තමන්ගේ ජීවිත සම්බන්ධ තීරණය තමන්ගේ අතේ තියෙන. ඒතකොට ඒ වැඩිහිටි පවුලක් ඒක තීරණය. හැබැයි ඔවුන්ට නැවත වගකීමක් එනවා. තමන් මේ ජාතක කරන දරුවා ඔහුගේ හෝ ඇගේ අනාගතය සම්බන්ධ පෙරලා වගකීමක් ඔවුන් දෙදෙනා අර තියෙනවා. ඒතකොට අරුම් ප්‍රශ්න කරන්නේ ඒකයි. දැන් ඒ සමදරාගේ සුමින්දගේ ලොකුදුව බඳින්න ඉන්න තරුණයා මාලිංග ප්‍රශ්න කරන්නේ ඕගොල්ලෝ මෙරිලෑයි. අපිට තමයි මේකට කරගහන්නේ. ඒක වැරදි නෑ ප්‍රශ්නේ. ඒගොල්ලොන්ගේ ජීවිත දැන් ඒගොල්ලෝ එක තැනකට ඇවිල්ලා තියෙන හදිස්සියට අවුරුදු 10කින් 5කින් 10කින් මැරුණොත් එහෙම අර දරුවාගේ ජීවිතය සම්බන්ධ වගකීම ඉන්නේ සහෝදර සහෝදරියන්. ඒතකොට ඒ තර්කේ වැරදිත් නෑ. ඉතින් මං කියන්නේ මෙන්න මේ ගැටුම තමයි මේ ගැටුම අපි කියන සොසයිටි එකක් විදියට අපි කොහොමද මේක ලියාගන්නේ? අපි සමහර දේවල් අපි තාම එච්චර විවෘතව ඇවිල්ලා තියෙනවා. ආකල්ප වශයෙන් මෙතෙන්ට සංවර්ධනය වෙන්න ඕනේ. කියන්නේ කොතුමුද හරි අම්මා කෙනෙක් මේක අම්මට හදන්න ඕන නම් තාත්තට හදන්න ඕන. ඕකේ. දරුවෝ විදියට අපි කොහොමද ඒක බාරගන්නේ? ඔව් සංක දැන් අපිට මේ ඔතන විරාන්ගේ ගෙයි අනිත් චරිතයේ ප්‍රශ්න කතා කරත් අපි දන්නවා ලංකාවේ දැන් ඉස්සර නම් විවාහ සහතිකය කියන එක ඒතරම් වැලියුනේ නැහැ 22කට. නමුත් දැන් මේ වෙනකොට මේ විවාහ සහතිකය වැඩි වුණාට පස්සේ ඒ ඉපදෙන දරුවා අවජාතක දරුවෙක් හැටියට ගණන් ගැනෙනවා සහ ඔහුට මව්පිය පාර්ශවයෙන් ලැබෙන කිසිම දෙයක උරුමයක් නැතිව යනවා. ඒ වගේම මම හිතන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් වුණත් රජයේ වුණත් පියාගේ නම හරි එහෙම නැත්නම් විවාහකද නැද්ද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් එනවා. දැන් මෙන්න මේ ඒ විරාන්ගේ ඒ ලිවින් ටුගෙදර් ඉන්න අයගේ ප්‍රශ්නය කොහොමද අපි විසඳගන්නේ සහ මේකට කොහොමද රාජ්‍යයක් හැටියට අපි යොමු වෙන්න ඕනේ? මොකක්ද රාජ්‍යයක් හැටියට මේකට තියෙන විසඳුම හැටියට ඔබ යෝජනා කරන්නේ? මං කියන්නේ අර දැන් ওই දරුවාගේ කියන්නේ අපිට දැන් ওই එන ප්‍රශ්නේ තියෙනවනේ දිගටම අවජාතක දරුවෝ කියන එකට. අවජාතක වෙන්න විදියක් නැහනේ දරුවේ. මවක් ඉන්නවා. ඒතර මව තීරණය කරනවා නම් නැහැ පියාගේ නම අවශ්‍ය නැහැ කියන එක අම්මට තීරණය කරන්න පුළුවන් නම් සෑහෙන ප්‍රමාණයක කියන්නේ දරුවාගේ අනාගතය සම්බන්ධයෙන් ගත්තට පස්සේ අර කොළ කෑලිවල ඉස්තැන් ඉන්නේ නැහැ. උපැන්නේ පියාගෙන ලියන තීරුවේ හිරක් උනේ කොහොමද මේක ලාහන්න වෙන්නේ නැහැ. ඒතකොට ඒක අම්මගේ පැත්තෙන් තීරණ තියෙනවා. හැබැයි දැන් අපි ගේනල දැන තියෙනවානේ ස්කෝලේකට දාන තැන ඉඳලා එන ප්‍රශ්න ටිකක් තියෙනවානේ කොහොම මේකේ කොහොම තාත්තා කොහොම කියන ඉතින් ඕක නැත්තම් ඕක නැත්තම් උතන ওই ප්‍රශ්නේ නැත්තම් කොතන ඕක අපහු ඉන්නේ නැහැ. ජෙනරේෂන් එකක් ගියා නම් ওই උපැන්න ටිකක් හැදුනා නම් අවුරුදු 10ක් විතර තාත්තගේ කතන්දරයක් නැතුව අම්මගේ පාර්ශවය කියන එක එන්න ඕනේ. ඇත්තටම ජනමේ දේවල් ටිකක් يعني මොනවා හරි උරුමය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒක අපි निराකරණය කරගන්න වෙයි නෛතිකව. ඒක මං කියන්නේ ඒක බැඳීම අයින් කිරීමක් නෙමෙයි අපහසුතාවය අයින් කිරීම. දරුවා ඉස්සරහට යනකොට ඒ දරුවාට තියෙන අපහසුතාවය අයින් කිරීම. ඉතින් ඒක ඇල්ල හරියට ලියා ගන්න පුළුවන් නම් මාර විවෘත වෙයි සොසයිටි එකක් විදියට. ඔව් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දෙමාපියන් විවාහකද කියලා අහලා තියෙන ඒ තැන දරුවාගේ උපැන්න සහතිකේ අවිවාහකයි කියලා ලියලා තිබුණොත් මං හිතන්නේ පාසල නෙමෙයි පෙර පාසලට අතුලත් කරන තැන ඉඳලා මේ දරුවට වෙන්නේ ලොකු අසාධාරණයක්. මේකට අපි මුහුණ දෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. එතන අසංක ව්‍යංගයෙන් කතා කරන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. දැන් එහෙම දරුවෙකුට එහෙම ජනිත වෙන්න බැරිද? එහෙම දරුවෙක්ව පිළිසිඳ ගන්න බැරිද? එහෙම දරුවා සමාජයේ පිළිගැනීමට ලක් නොකරන්නේ ඇයි? මේකට මොකක්ද තියෙන භෞතික හේතුව? නෛතික හේතුව වෙනම එකක්. නමුත් අපි භෞතික හේතුවක් එහෙම නැහැ. ඕනම් දැන් අනිත් එක තමයි දැන් අපි හිතමු මේකට දේපළ උරුමය සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොට පුළුවන් DNA පරීක්ෂාවක් කරන්න. දැන් අපිට ඒ වගේ දෙයකට යන්න බැරියයි. ඒ වගේ ලොකු අපි කියන්නේ සමාජයේ තියෙන ගැටලු කිහිපයක්ම මේ මේ ටෙලිනාට්‍ය හරහා ඔබට ඉදිරිපත් කරනවා. ඒකයි මම කියන්නේ නැවතත් නොබලපු අය ඉන්නවනේ මේක මුලින් ඉඳලම බලන්න. ඊළඟට සාය මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම අර කිව්වාගේ සමාජ සදාචාර විරෝධී වෙන්න පුළුවන්. මේ නව යුවලක් දරුවන් ජනිත කළ යුතුමද?
මං කියන්නේ ඒකේ තීරණේ උන් දෙදෙනාගෙ ඇතේ. කේසෝස් අපි සමාජය විසින් බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ. අපි කියනවනේ නැද්ද වෙනසක් තාම මුකුත් වෙනසක් නැද්ද කියලා අහන සමාජයේනේ තිබ්බේ වැඳලා මාස කිහිපය යනකොට. ඒක උන් දෙදෙනාගෙ තීරණයක්. අපි දන්න ෆැමිලිස් ඉන්නවා, අපි දන්න පවුල් ඉන්නවා. මේ උන් දරුවෝ හදන්නේ නෑ. මම දන්න ආචාර්යවරයෙක් ඉන්නවා. ඔහු විවාහකයි. උන් දෙදෙනා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉන්නවා. උන්ගේ පළමු දේ තමයි උන් කියන්නේ මේ සමාජයට අපි තවත් එකක් ගෙනල්ලා දාන්න නෑ. මොකද දරුවෝ හදන්න පුළුවන් සොසයිටි එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. අපි විඳ දුක තව දරුවෙක්ට දෙන්න ඕනේ නෑ කියන්නේ. ඉතින් ඒක උන්ගේ තීරණය. දැන් මම තීරණය කරනවා නෑ දරුවෙක් හදනවා. එකෙන්නේ මම දෙන්නෙක් හදනවා. ඒක මගේ තීරණය. මම සහ මගේ බිරිඳගේ තීරණය. ඒක මේ සමාජයට අදාළ නෑ. සමාජය කියන්නේ උඹලා දෙකක් හදන්න ඕනේ, තුනක් හදන්න ඕනේ කියලා. හැබැයි ඔක ඉන්නේ ඔහොම නෙමෙයි. අර ඊට පස්සේ එන කෑලි ගොඩාක් තියෙනනේ. වඳ ගෑනියා. ඔක මිනිහට දරුවෝ හදන්න බෑ. පුරුෂභාවය පෙන්වන්න බැඳලා අවුරුද්දක් ඇතුළත ළමයි හදන්න ඕනේ. ඒතර තමයි මම නියම පිරිමියා වෙන්නේ. ඔය කෑලි ගොඩක් තියෙනවනේ, මේ ගොන් කෑලි ගොඩක්. මේ මේ මේවා තමයි නැවත ප්‍රශ්න වෙන්නේ. ඒක ළමයි හදා ගන්න බැරි වුණා. අපි දන්නවා අපිට සමකාලීනව අපේ මිතුරු මිතුරියෝ බැඳලා දරුවෝ නැහැ උන්ට. දැන් දරුවෝ නැති පවුල් කීපයක් අපි දන්නවා. හැබැයි උන් තාම ඒ අරගලේ ඉන්නවා. දරුවෙක් හදාගන්න ඒ අර දරුවා දකින්න සිහිනයටත් වඩා අර සමාජයේ විසින් වඳ ගැහණිය වඳ පුරුෂයා කියන එක කඩාගන්න මාර ගේමක් දෙනවා. මාර විදියට මුදල් වියදම් කරමින් දන්න තියෙන දේවල් අර සියලු දේවල් ටික කරමින් මාර ට්‍රයි එකක් දෙනවා. හැබැයි ඒ අතර සමහර මම දන්න යුවලක් හිටියා. ඔවුන් උත්සාහ කරා. මං හිතන්නේ අවුරුදු 7ක් 8ක් විතර මේකට උත්සාහ කරා. නමුත් උන්ට තේරුණා මේ දෙදෙනාගේම ෆිසිකලි දෙදෙනාටම මේකට ඉඩ නැහැ කියන්නේ. ඊට පස්සේ ඔවුන් එක අතහැරි. අතහැරලා දැන් ඔවුන් වෙන විදියට ඔවුන්ගේ ජීවිතය අරගෙන යනවා. මං කියන්නේ මේක හැමදාම මෙහෙම විදියට වර්ගය බෝ කිරීම, කියන්නේ මේක පවත්ව සඳහා වර්ගය අවශ්‍යයි. නමුත් ඒක එහෙම වෙන්නේ නැත්තම් උන්ගේ ජීවිතේ වෙන්නේ නැහැ නේ. උන්ට වෙන ජීවිතයක් තියෙනවා. ඔව් ඒක තමයි ප්‍රශ්නේ. දැන් එහෙම දැන් අපේ රටේ එහෙම සංකල්පයක් තියෙනවා. මේ විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ සංකල්පයක් තියෙනවා. කසාද බැන්දාම දුවගෙන් නැන්දම්ම තමයි අහන්නේ කොහොමද දැන් වෙනසක් තියෙනවද කියලා. අර සාය කිව්වාගේ මං හිතන්නේ දැනට වැඩිහිටියෝ වශයෙන් ඉන්න වැඩිහිටියෝ ලෙස කටයුතු කරන ඒ පාර්ශවය මං හිතන්නේ ඒ ජෙනරේෂන් එක මේක අත්හරිනවනම් මං හිතන්නේ අර දරුවන්ටත් පහසු. ඒ කියන්නේ දැන් නූතන ජෙනරේෂන් එකේ අකමැත්තෙන් හිටියත් සමහර විට ඒ අයට දරුවෙක් බිහි කරන්නේ අනිකාගේ උමනාල සඳහා. හැබැයි අපි දන්නවා නව යුවලක් දරුවෙක් බිහි කරාට පස්සේ තමන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්න වෙන්නේ ඒ දරුවන් දෙදෙනා වෙනුවෙන්. සමහර විට නීත්‍යානුකූල නොවන දේවල් පවා කරන්න සිද්ධ වෙනවා දරුවා වෙනුවෙන්. ඉතින් එහෙම තත්ත්වයක් තුළ මම හිතනවා වැඩිහිටි පරම්පරාව මේ ගැන තමන්ගේ දරුවට අයිතියක් දෙන්න ඕනේ. ඒ අය කැමති විදියට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න. ඒක දිහා වෙනත් කෝණයකින් එහෙම නැත්නම් ඍණාත්මක කෝණයකින් බලන එක නවත්තන්න ඕනේ. මම හිතන්නේ වැඩිහිටි පරපුර නූතන පරපුර ගොඩක් වෙලාවට අපි දන්නවා ළමයි බිහි නොකිරීමේ තැනක ඉන්නවා. ඒක සමාජයට කොයිතරම් වැදගත්ද, ලෝකයේ දිනුවට කොයිතරම් වැදගත්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඔවුන්ට අයිතිය දෙන්න කියලා මම ඉල්ලන්නේ වැඩිහිටි පරම්පරාවේ. ඊළඟට මේ මම දැන් ඕකෙන් පොඩ්ඩක් පිට පැනලා එන්නම්. දැන් ඔබ වැඩි ඔබ තිරචනා කරපු වැඩිපුර අධ්‍යක්ෂණය කරේ වෙනත් අධ්‍යක්ෂකවරු. ඔබ කාලයක් එහෙම තමන්ගේ තිරචනා අන් අයට දීලා ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙනවා ඔබේම තිරචනා. මම හිතනවා ඔබ ඒ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ හුදෙක් අධ්‍යක්ෂකවරයෙක් වීමේ අදහසින් නෙවෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඔබ මම කාලයක් අසුර කරන හැටියට අපි පුද්ගලිකව අසුර කරන හැටියට ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ හුදෙක් අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ නෙවෙයි කියලා මම අදහස් කරනවා. මන් දන්නේ හරිද වැරදිද කියලා. නෑ ඒක හරි. ඒ කියන්නේ දැන් මම තිර රචනාව පටන් ගන්නෙ 2005. එතකොට තිර රචකයෙක් විදියට මම අධ්‍යක්ෂවරයෙක් විදියට මුලින්ම එන්නේ 2023. එතකොට සෑහෙන කාලයක් තිර රචනා ලියමින් හිටියා. එතකොට මට අර මූලික අපිට තිබ්බ සීනය තියෙන්නේ අර අපිට හැදෙනවනේ මේ මේ කාලෙත් එක්කෙන සීන ටිකක් ලියන්ගෙනවනේ. අපි වේදිකාවේ වැඩ කරනවා, ටෙලිවිෂන් එකේ වැඩ කරනවා, සිනමාව තමයි අපේ නිකන් පරමාදර්ශී සීනය කියලා තිබ්බේ. ඉතින් එහෙම හීනයක් මට තිබුණා සහ තියෙනවා. හැබැයි ඔහොම දැන් වැඩ කරගෙන එනකොට ඊට ඒ කාල පරාසය ඇතුළත මට ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න තිබුණා. ඒ කියන්නේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්න අවකාශය තිබුණා. නමුත් මම මේ සම්බන්ධ උනන්දුවක හිටියේ නැහැ. ට ලියන එක මට ඇති වගේ කියන්නේ වෘත්තිය වශයෙන් මම ලියන්නේ. එතකොට අවුතර එක කාලෙක තේරෙන්න ගන්නවා, දෙක පේන්න ගන්නවා නිකන් වැඩ ලියන දේවල් ඒ විදිහටම කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ කියන්නේ සමහර වෙලාවට
අපිට හම් අපි ඉතාම දේශපාලනිකව හරි සමාජ ගැඹුරකින් ලියන ස්ක්‍රිප්ට් එකක් එම කිසිදු දේශපාලනික ගැඹුරක් සමාජ ගැඹුරක් නැතුව අරගෙන නළු නිලි වලව්වක් කියවනකොට රඟපානව නෙමෙයි නිකන් දෙබස් කියවනකොට සෑහෙන දුකක් කනගාටුවක් එනවා. ඒක පැත්තකට ඇයි මේක මෙහෙම වෙන්නේ? මම ඔබේ තිර රචනය අරගෙන ඔබේ ස්ක්‍රිප්ට් එක අරගෙන අධ්‍යක්ෂකවරයා ඔහුට අවශ්‍ය ආකාරයට මෙහෙවනවා. හැබැයි ඔබ ගේන පණිවිඩය එහෙම නැත්නම් ඔබ ඔබ බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. يعني දෙපසක් කියන්නේ අපි හැමෝම දන්නවා මේ ඔබ චාචකේක් ඔබ සාහිත්‍යකරයෙක් විදිහට දන්නවා මේ මතු පිට දේ නෙමෙයිනේ වැඩේ. මේක තියෙන යටලේ එකේ නතුනේ අපි කතාව කියන්නේ. ඒතොර යටලේ එක අහුවෙන්න ඕන. මම දන්නවා සමහර අධ්‍යක්ෂවරුන්ට ඒ යටලේ එක අහුන්නේ නැහැ. හැබැයි සමහර රංගපාන නළු නිලියොන්ට ඒක අහුණා. එතකොට මේක බලාගෙන බලාගෙන ගියාට පස්සේ එක වෙලාවක ඇති වෙනවා සියුම් කලකිරීමක්. මම මේක කරා නම් මට මේක මීට වඩා හොඳට කරගන්න පුළුවන්. මම දන්නවා ඒක ගේන්න ඕන දැන්. ඉතින් එක තැනක මම තීරණය කරනවා රයිට් ඇති. දැන් මම මේක සෙට් වෙනවා. හැබැයි සෙට් වෙච්ච වැඩේ කරන්නම් බුන්නේ නැහැ. මුලින්ම 2020 වගේ පුෂ්පරාග කියලා නාට්‍යයක් තමයි මුලින්ම කරන්න හිටියේ. ඒ කොරෝනා රැලි කීපයකට අහුවෙලා අහුවෙලා ගිහිල්ලා. එහෙම දීර්ඝ කතාවකින් පස්සේ තමයි 23 සික්ස් පැක් කියන එක එන්නේ. සික්ස් පැක් එකෙන් පස්සේ තමයි සින්ටෝ අපි කරන්නේ. ඉතින් මම කැමතියි මමම ලියන එකක්. මම කවදාවත් මං හිතන්නේ නැහැ වෙන කෙනෙක් ලියන එකක් අධ්‍යක්ෂණය කරයි කියලා. මට يعني මට එච්චර කන්ෆිඩන්ස් නැහැ. මොකද මම දන්නවා මම ලියන එක වෙන කෙනෙක් අධ්‍යක්ෂණය කරන්න ගියාම මිස් කරන කෑලි ටික අධ්‍යක්ෂ කරා. ඒතන මට බයයි අර රචකයාගේ දේ මගේ මටත් ඒ දේ වෙයි කියන එක සහ මමත් රචකයෙක් නිසා සමහරවල් මට එක්ක අඩුපාඩුකම් හරි වෙනස්කම් කිරීමට හිතෙනවා. එතකොට ඒක ඒ රචකයාගේ නිදහසට බාධාවක්. මම දන්නේ නැහැ මම අනාගතේ කරයිද නැද්ද මට නිකන් දැනට හිතෙන දේ මට එහෙම දැන් මට අට අදටත් මේ පරිවර්තනාට්‍යයක් මම කළා නැහැ. ආසාවෙන් ඉන්න එකම එක කිරි නාට්‍යයක් තියනවා කරන්න. නමුත් පරිවර්තනාට්‍යයක් කළා නැහැ. සමහර වෙලාවට දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට මට බයයි මම මේක විනාශ කරයිද මම කියලා. මම දන්නේ නැති ෂේන්. හැබැයි ස්වතන්ත්‍රයක් කරන්න මම බය නැහැ. මම මගේම දෙයක් කර ස්වතන්ත්‍ර වුණත් වෙන රචකයෙක් ලියුපයක් කළා නැහැ. මම මට ලියාගත් එක කරන්න. ඒතකොට මම සම්පූර්ණයෙන් මේ ප්‍රකාශනයේ දැනුවත්වය. අධ්‍යක්ෂවරයෙක් විදිහට කිරීමේදීත් මම මගේ පිටපත් වල වැඩ කරන්නේ. ඒතර මගේ පිටපත් වල වැඩ කිරීමේදී එකක් මට සෙට් එකේදී පහසුයි. මොකද මම දන්නවා මම කියන්නේ අපි මේක ප්‍රැක්ටිකලි දන්න නිසා සමහර අධ්‍යක්ෂකවරු එහෙම දෙබස් ටික යද්දී ඔහුට සමහරු පිටපත කියවලෙන්නේ නැති අය ඉන්නවා. මේ තිත්ත ඇත්ත. සමහරු පිටපතේ කියන්නේ පිටපත දන්නවා ඒකේ දිගපළලා දන්නේ නැති අධ්‍යක්ෂවරුත් ඉන්නවා. ඒතකොට නළුව දෙබස කිව්වට පස්සේ ඒක කියවුණාද නැද්ද කියන එක සම්බන්ධව සමහර අයට අදහසක් නැහැ. ඒර වේගවත්කමත් එක්ක රයිට් රයිට් කියලා ඕකේ කරනවා. හැබැයි මගේ සෙට් එකේ මම දන්නවා මම පෙරලා රචකයා වෙන නිසා මට දෙබස් ටික හරියට ඇහෙන්න ඕනේ. දෙබස් ටික ඇහෙනකොට මම දන්නවා මොකක් හරි වෙනසක් වුණොත් මෙතන මේක කිව්වේ නැහැ. මම නළුවන් නිලියන්ට නිතර දෙන දෙක තමයි අපි ලියන්නේ මහන්සි වෙලා. ඒ ලියන එක ඇතුලේ වයන්නක් මයන්නක් පවා අකට යෙදෙනවා නම් ඒකේ අර්ථයක් සහිතව ලියවෙන්නේ. ඒතකොට ඒ වයන ඒවා වෙනස් වෙන්න දෙන්නේ නැහැ ගොඩක් කෙනා. දැන් මේ අපි අර නාට්‍ය ගැන කතා කරපු නිසා කාලයක් නිලියන්න නමුත් මට වත් එක යමක් බෙදා ගන්න තියෙනවා. ඔබේ ඇතම් නාට්‍ය වාරණයට ලක් වුණා. මම හිතන ඉදිරියේ එක නාට්‍යයක් තහනම් කළම දැම්මා. දැන් මෙන්න මේ වාරණයට සහ මේ තහනමෙන් රිංගා යෑමේ උත්සාහයක් හැටියට කොටු වේදිකා නාට්‍ය ගේන්නේ. නෑ කොටු කියන්නේ මේ කොටු අපි හිතුවේම නෑ වැඩි හිටියන් මම නයි වෙයි කියන්නේ. කොටු වෙන 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 ශානර එක නාට්‍යයක මගේ නාට්‍ය මෙහෙම බලාගෙන આવුත්තේ මටත් ඒක වෙනසක් දැනෙන. කියන්නේ එකක් ඒක අපි දෙවන්තයි නාට්‍ය. අන්මාගේ මීටට දෙවන්ත නාට්‍ය කියලා තියෙනවා. මට සාපේක්ෂව මම කරපු නාට්‍ය වලින් දෙවන්ත. ඒක නළු නිලියෝ 10ක් ඒක රඟපානවා. ඊට පස්සේ එකම වේදිකාවේ තල දෙක රඟපානවා. ඒ කියන්නේ මෙහෙම මෙහෙම බැලුවම තල දෙකේම එකවර රඟපාන. ඊට අමතරව මේක වීඩියෝ ප්‍රක්ෂේපණයක් තියෙනවා. ඉතින් අර සවුන්ඩ් රෙකෝඩිස්ට පවා සවුන්ඩ් කන්ට්‍රෝලර්ට පවා මේකේ රෝල් එකක් තියෙනවා. අපි දැකපු ගොඩක් නාට්‍ය වල අපි දන්නේ අදාළතන සින්දු ටික දානවා, මියුසික් එක දානවා කියන්නේ. හැබැයි මේක එහෙම නෙමෙයි. මේකේ තල කියන්නේ වේදිකාවේ එක පැත්තක තියෙනවා හෝටල් කාමරයක්. අනිත් පැත්තේ හෝටලේ ලොබිය තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම මේ දෙකේම එකවර ප්ලේ කරනවා. එකවර රංගකාරයන් සිද්ධ වෙනවා. එතකොට ප්‍රේක්ෂකයාට මේ දෙක මෙහෙම බලන්න වෙනවනේ. හැබැයි අපි ඒ බලන අතර වාරේ අපි සිග්නල් එකක් දෙනවා. ආ දැන් උඹ මෙතනට බලයන්, දැන් උඹ මෙතනට බලයන් කියලා. ඒ සිග්නල් එක අපි දෙන්නේ එකක් ලයිටින් හරහා. ලයිට් එකෙන් ප්‍රේක්ෂක ඇස මෙහෙට මෙහෙට ගිනවා. ඒක සසියුම සිද්ධ වෙන දෙයක්. ඊළඟ එක තමයි සවුන්ඩ් එකෙන්. සවුන්ඩ් එකක් විදියට හෝටල් ලොබියේදී අර හෝටල්ස් වල ඇහෙන පොඩි කාම් මියුසික් එකක් ඇහෙන. අපි කාමරේට යනකොට ඒක ඇහෙන්නේ නැහැ. ඒකට සවුන්ඩ් කන්ට්‍රෝලරට හැමතිස්සෙම වැඩක් තියෙනවා. මේක ඇතුලේ එයත් සවිඥානිකව මේක අඩු වැඩි කරමින් ඉන්න ඕන.
අර වෙලාව ඩිස්ක්‍රිප්ට් එක බලලා සින්දු ගන්නවා වගේ නෙමෙයි. ඒ නිසා අර මේ මේ අනුශාංගික පැත්තෙනුත් දැවැන්තයි මේ වැඩේ. ඒක ප්‍රකාශනයේ විදියට ගත්තට පස්සෙත් අපි හැදුවෙම මේක මේකේ තියෙන්නේ මේ බ්ලැක් කොමඩි වර්ගයේ තමයි හැදෙන්නේ නැවතත්. ඒකට පොඩි රේකූණිගේ රේකූණි සහ මේ දාරියෝපෝ දෙදෙනා ඒ මලිත් රුවන් මලිත් පිරිස් මේක කියවපු ගම කිව්වේ රේකූණි දාරියෝපෝ දෙන්න එකතු වුණා වගේ වැඩක් මේකේ තියෙන්නේ කිය. රේකූණිගේ දිනන පැටලිලි සහගත නාට්‍ය. ඔව් ඔව්. මේ පටලන එකක් වෙනතර ඒක පොඩි ආభాසයකුත් ආభాසයක් කියන එක කොපි කරලා ගත්ත නෙමෙයි නමුත් මේ ප්ලොට් එක ඇතුළේ හැම මේකක් තිබ්බා. ඒතර අපි කතා කරන බ්ලැක් කොමඩියත් මේකේ තියෙනවා. හැබැයි කොතනකවත් මේ ස්ක්‍රිප්ට් එක අපි හදද්දී මේක වැඩිහිටියන් වමනයි වෙයි කියලා අදහසක්වත් අපේ තිබ්බේ නැහැ. තුන් සිතකවත් තිබුණ නැහැ අතන. නෑ අතන මම හිතුවේ මොකද මේ මේ ඒ කියන්නේ ඒකෙන් විදී යෑම. එහෙම නැත්නම් ඒකෙන් ඒකෙන් රින්ගීමේ අදහසක් හැටියට කොටු කරන්න ඇති කියලා. දැන් මට අර මහු හඳුනා දීමේදී පොඩි අතපසුවීමක් වුණා. ඒ කියන්නේ මේ ඔහුගේ චරිතාපදාන අතර ලිස්ටර් ජේම්ස් පීරිස්ගේ චරිතයට අමතරව කේමදාස ශ්‍රී කේමදාස ගැන ඔහු චරිතාපදානයක් ලියනවා. ප්‍රින්ස් ගුණසේකර ගැන චරිතාපදානයක් ලියනවා. දැන් අද අපේ කාල සීමාව ඉක්ම යන නිසා මම ආරාධනා කරන ප්‍රේක්ෂකයන්ට ඔබ අතර මම බලාපොරොත්තුෙන් ආපු පිළිතුරු ඔහුගෙන් ලැබුණා. ඔබේ වගකීමක් සහ මං හිතන්නේ යුතුකමක් තියෙනවා සීටෝ නාට්‍ය බලන්න. හේතුව මොකද ඒක හුදෙක් ටෙලි නාට්‍යයක් පමණක් නෙමෙයි, මේ සමාජයේ පවතින විශාල ගැටලුවක් සාකච්ඡා කරන නාට්‍යයක්. ඉතින් ඔබ ඒ නාට්‍ය නරඹන්න කියලා ඉල්ලමින් නැවත සතියකින් හමුවෙමු කියන අතරම මං සායක්කාරට මෙච්චර වැඩ තියෙද්දි අපිත් සමග එකතු වීම සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළ ගැස්ම.